ආයුබෝවන්. ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමුවන මම උදිත් සමීර බන්නාර. ප්‍රථමෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. පොසොන් උත්සවය හා සැබැදි ප්‍රධානතම පුදබිම මිහින්තලය වුවත් මේ වසරේ පොසොන් උත්සවය සඳහා මිහින්තලය පුදබිම සූදානම් කිරීමට තවමත් කිසිදු අවධානයක් පාලකයන් යොමු කොට නැතයි වලවා හැඟුණ වැවේ ධම්මරතන නාහිමියෝ අවධාරණය කරති. තව සතියයි තියෙන පොසොන් පින්කමට. මේ අවුරුද්දේ විතරක් නෙවෙයි වාර්ෂික මේ මහ පොසොන් පින්කම සිද්ධ වෙනවා. ඒ හින්දා තමුන්නාන්සලා මේ කෙරෙහි අවධානයට ලක් කරලා හැකියික්මනින් මේ පොසොන් මහ පින්කම ජාතික උත්සවය බවට පත් කරන්න. එලස්සුවේ වැඩසටහනෙන් දිවයින පුරා බුද්ධ ප්‍රතිමා වහන්සේලා බෙදා දීමේ වැඩසටහනක්. අතිපූජ්‍ය පාතේගම ඥානාරාම අනුනාහිමියෝ අපවත් වෙති. ආදාහන පූජෝත්සවය හෙට. රණවිරුවන්ගේ පාගමන අද දිනයට නිට්ටඹුවෙන් ගමන් නරඹයි. පොසොන් සමය හා සැබැඳි ප්‍රධානතම පුදබිම මිහින්තලයයි. මෙවර පොසොන් උත්සවය සාර්ථකව පවත්වන බවට ඇතැමුන් ප්‍රකාශය නිකුත් කළද නොබෝ දිනකින් එළඹෙන මෙවසරේ පොසොන් උත්සවය සඳහා මිහින්තලය පුදබිම සූදානම් කිරීමට පාලකයන් තවමත් කිසිදු අවධානයක් යොමු කොට නැතැයි මිහින්තලය රාජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවා හැඟුණ වැවේ ධම්මරතන නාහිමියෝ පවසති. සිංහල ශිෂ්ටාචාරය උදාකර මිහින්තලාව. මිහින්තලාව කියලා කියන්නේ රටේ ලෝකේ හැම දෙනාගම අවදාන ලක් වෙන්නේ පොසොන් පෝය දවස. ඉතින් ඒ පොසොන් පෝය සතිය තුළ මෙහෙම මේ ස්ථානෙට සැලකිල්ලක් නොදැක්වීම විශේෂයෙන් මම ඉල්ලීම් කරා මේ ගැසට් කරන්න කියලා. අද විවිධ අනපනත් පාර්ලිමේන්තුවේ පැය 24න් අනපනත් ගැසට් කරනවා. ඉතින් මේ පින්කම නැත්තම් මේ පොසොන් මහ පින්කම ගැසට් නොකිරීමේ ප්‍රතිඵලය නිසා තමයි අද මෙන්න මේ කනගාටුදායක අවාසනාවන්ත සිද්ධියට මුහුණ පාලා තියෙන්නේ. ඉතින් පොසොන් පින්කමක් සිද්ධ වෙනවා කියන එකවත් අපිට කියන්න අමාරුයි. මොකද මිනිස්සු පැමිණෙනක වළක්වන්න පුළුවන්කමක් නැහැ. තව සතියයි තියෙන පොසොන් පින්කමට. මේ අවුරුද්දේ විතරක් නෙවෙයි වාර්ෂික මේ මහ පොසොන් පින්කම සිද්ධ වෙනවා. ඒ හින්දා තමුන්නාන්සලා මේ කෙරෙහි අවධානයට ලක් කරලා හැකියික්මනින් මේ පොසොන් මහ පින්කම ජාතික උත්සවය බවට පත් කරන්න ජනතාව විමසීම් කරනවා. පොසොන් උත්සවයේ රාජ්‍ය උත්සවයේ ලෙස සිද්ධ වෙනවා කියලා. ඉතින් එහෙම සිද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරාට මෙතන එහෙම දෙයක් සිද්ධ වෙලා නැති බව බොහොම කනගාටුවෙන් කියන්න සිද්ධ වෙනවා. පහුගිය පොසොන් කාල සීමා වලදී පොසොන් පෝය ළඟ එනවා කියලා කිව්වහම මේ මිහින්තලා බුදබිම තුල නැත්නම් ඒ වගේ මේ මිහින්තලා ප්‍රාදේශීය බල ප්‍රදේශය තුල මා අමුතුම විදියෙ ප්‍රබෝධයක් තිබුණා. කඩිකුලක් ඇවුස්සුනා වගේ ලොකු උද්‍යෝගයක් උද්‍යාමයක් මේ තුළ අපි දකින්න ලැබුණා පසුගිය පොසොන් උත්සව තුළ. හැබැයි ඉතින් මෙවර නම් තවම එවැන්නක් දකින්න නැහැ කියන එක මේ ප්‍රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හැටියට මා සිහිපත් කරන්නට ඕනේ. මිහින්තලා පුදබිම ප්‍රධානස්ථානය කොටගෙන රටේ ඕනෑම ප්‍රදේශයක ස්ථානයක මෙවැනි උත්සව පැවැත්වීමේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අර ආගමික වශයෙන් සහ ඒ වගේම පෙරහැර උත්සව මෙමගේ දේවල් මිහින්තලා ප්‍රදේශයේ පුදමින් ප්‍රධානස්ථානය කරගෙන යාවත්කාලීන මට්ටමින් යාවත්කාලීන කරමින් තව වැඩි දියුණු කරමින් පැවැත්විය යුතුයි කියන කාරණය මතක් කරන්නට ඕනේ. ඒකට එක හේතුවක් තමයි, ප්‍රධානතම හේතුව තමයි අර පරණ තිබුණු ප්‍රබෝධය දැන් දකින්නට නැහැ කියන එක නම් කනගාටුවෙන්වත් මතක් කරන්නට ඕනේ. අද වෙනකොට මේ රටේ මිහින්තලා පුරවරය හුදකලා බවට පත් වී තිබෙනවා. මේ වෙනකොටත් රාජ්‍ය පාලනයන් තුළ මේ බෞද්ධ රටේ නායකයෝ මුනිවත රකිමින් අද වෙනකොට තව සතියකින් උදා වෙන පොසොන් පෝය පිළිබඳ කිසිම දැඩි අවධානයක් නොමැති බව තමයි අපිට දැනගන්නට ලැබිලා තියෙන්නේ. සීගිරියට ගියාම අපිට මතක් වෙන්නේ සීගිරි කාශ්‍යප. ඒ වගේම මිහින්තලයට ආවම අපිට මතක් වෙන්නේ දේවානම්පිය තසරදතුමා. ඒ විශ්විත දේවල් දැක්කහම ඒ රජවරු අපිට මතක් වෙනවා. ඒ අය මලත් නොමලා වගේ කියන්නේ යන්නේ ඒකයි. හැබැයි නොමලත් මලා වගේ කොටසක් ඉන්නවා. අර දියවන්නාවේ අඳගුළු බිහිරි නිවාසයේ ඉන්න යම් කොටසක් ඉන්නවා. මේ ඓතිහාසික උරුමය තියෙන, මේ රටේ සදාචාරයේ ශිෂ්ටාචාරයේ වෙනසක් කළ, මේ රටේ ඓතිහාසික පුදබිම පේමෙනකොට හුදකලා වෙනවා. මේ පුදබිමට ඇවිල්ලා නායක හාමුදුරුවොත් එක්ක හරිනම් සාකච්ඡා කරන්න ඕනේ.
මේ වැඩසටහන අපි කොහොමද කරන්නේ? ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් දොහොත් මුදුන් තබාගෙන සාඳු හන දෙමින් මේ පුදබිමට එන්නේ මේ රටේ ආධ්‍යාත්මික මනස පෝෂණය කළ නිසයි. ඒ ආධ්‍යාත්මික මනසෙන් හැදිච්ච වැඩිච්ච ජාතියක් විදිහට අපි පෝෂණය වෙච්ච ජාතියක් විදිහට මේ උරුමය ආරක්ෂා කරන්න මේ රටේ පාලකයෝ අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවා. අපිට පේනවා ත්‍රස්තවාදයේ තුල වෙසක් උත්සවය අඩපණ කලා වගේ පොසොන් උත්සවය හුදකලා කරන්න උත්සාහයක් දරනවාද කියලා. ඒක නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ඓතිහාසිකම උරුමය ජාතික උත්සවයේ වශයෙන් පවතින මේ පුදබිම ඉක්මනින්ම ඇවිල්ලා රටේ පාලකයෝ නායක හාමුදුරුවත් එක්ක සාකච්ඡා කරලා ඒ ගැසට් පත්‍රය ඒ විදිහට රාජ්‍ය උත්සවයක් බවට ගැසට් කරලා ඉදිරි රටේ පහළ වෙන පාලකයන්ට කෙලින් කොඳුනාරටේ තියාන මේ රාජ්‍ය උත්සවය වගේම මහා ජනගගක් ගලන පොසොන් උත්සවය ඉතා වටිනාකමින් යුක්තව ඒ වගේම දයාව කරුණාව උපදින මහත් වූ ආඩම්බර උත්සවයක් විදිහට පවත්වන්නට ඉක්මනින්ම කටයුතු කරන්න කියලා. කොළඹ ගුණසිංහපුර පූර්වාරාමාධිපති අමරපුර ශ්‍රී සද්ධම්ම යුත්තික මාතර මහානිකායේ අනුනායක අතිපූජ්‍ය පාතේගම ඥානාරාම අනුනාහිමියෝ අපවත් වී වදාළහ. එකුත් හතරවනදා සිංගප්පූරුවේදී අපවත් වන විට උන්වහන්සේ 88 වන වියෙහි පසු වූහ. පසුගිය පස්වනදා මෙරටට වැඩම කර වූ ශ්‍රී දේහය මහජන ගෞරව පුද කිරීම සඳහා ගුණසිංහපුර පූර්වාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇත. සිංගප්පූරුවේ බෞද්ධ හා පාලි විද්‍යාලයේ විද්‍යාලාධිපති ධූරය හොබවමින් විදෙස් ධර්ම දූත මෙහෙවරේ යෙදෙමින් ආගමික සහ සමාජීය සේවාවන් රැසක නිරත වූ මහාචාර්ය අතිපූජ්‍ය පාතේගම ඥානාරාම අනුනාහිමිපාණන් වහන්සේ සුපේක්ෂල ශික්ෂාකාමී තෙර නමකි. අනුනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට සවස 3ට කොළඹ සෝන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. යුද හමුදා සංග්‍රාමික බලසේනාව ආරම්භ කොට වසර 25ක් සපිරීම සහ ත්‍රස්තවාදය මෙරටින් නතුගා දමා දසවන වසර සැමරීම වෙනුවෙන් මැදවච්චේ සිට කොළඹ දක්වා ගමන් කරන රණවිරුපා ගමන අද දිනය සඳහා නිට්ටඹුල් නගරයෙන් ගමන් ආරම්භ කළේය. මෙම රණවිරුපාගමන සඳහා යුද හමුදාවේ සංග්‍රාමික බලස්තේනාවට අයත් නිලධාරීන් 31ක් සහ සෙසු නිලයන් 600ක් එක්ව සිටිති. ශ්‍රී ලංකා රණකාමීන්ගේ පාගමන ලෙසින් මෙය නම් කර ඇත. මෙහිදී පාගමනය පැමිණෙන රණවිරුවන් වෙත ජනතාව තම ගෞරවය පුද කිරීමට කටයුතු කරති. හෙට කොළඹ නිදහස් චතුරස්‍රය අසලින් පාගමන අවසන් වේ. මෙරට වෛද්‍ය වෘතිකයන් පිරිසක් එක්ව ක්‍රියාත්මක කරනු ලබන හෙළසුවේ වැඩසටහන මගින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා බෙදා දීමක් ඊයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ. බෞද්ධ දර්ශනය නිවැරදිව ජනගත කිරීමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමත් අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක හෙළසුවය වැඩසටහන නිර්මාණය කර ඇත. හෙළසුවය වැඩසටහනේ වෛද්‍ය කේස් දසනායක මහතා මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේලා බෙදා දීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ අතර ඒ සඳහා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද සහයෝගය ලබා දී තිබිණ. මෙහිදී බෙදා දුන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා දින 7ක් පුරා දිවයිනේ ආරණ්‍ය කීපයකදී පිරිත් කර හෙළසුවේ මධ්‍යස්ථානයේදී අවශ්‍ය පිළිවෙත් සිදු කර පේකර තිබීමද විශේෂත්වයකි. මෙලෙස බුද්ධ ප්‍රතිමා වහන්සේලා බෙදා දීම රාජ්‍ය හා පෞද්ගලික අංශවල දායකත්වයේද සහිතව ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත. බුද්ධ ප්‍රතිමා බෙදා දීමෙන් අනතුරුව දියතලාව සම්බෝධි විවේකාශ්‍රමාධිපති පූජ්‍යපාද පානම ආනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් ධර්ම දේශනයක් පැවැත්වූහ.
කිරුලපන යමුනා සදහම් ආශ්‍රමයේදී සංඝගත දක්ෂිණාවක් අද පැවැත්වෙන. කිරුලපන යමුනා පදන මේ ආශ්‍රාමාධිපති පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් එක්සත් රාජධානී පදිංචි සත්‍යහේරත් මැතිනිය සහ නිශාන්ත ප්‍රේමරත්න මහතා ප්‍රමුඛ පවුලේ පිරිසගේ අනුග්‍රහයෙන් සංඝගත දක්ෂිණාව සංවිධාන කොට තිබින. මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍යපාද ඊතල වැටුණු වැවේ ඥානතිලක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය සංඝගත දක්ෂිණාව සඳහා වැඩම කළ අතර ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේද මේ සමගින් එක් වූහ. කඳුලැලි මතින් යළි ගොඩනැගමු යන බැවින් මාලනී ජයරත්න මහත්මිය රචනා කොට අරුණ ගුණරත්න මහතා සංගීතවත් කළ ගීතය අඩංගු සංයුක්ත තැටිය බෞද්ධයා මාධ්‍යාලයේදී අද පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබිය. පසුගිය පාස්කුවිරිදා සිදු වූ කේතවාචකයේ තේමා කොට ගනිමින් කඳුලැලි මත යළි ගොඩනැගමු ගීතය නිර්මාණය කර ඇත. ඒ සඳහා ප්‍රධාන ගායන ශිල්පී ටීම් ජයරත්න මහතා ඇතුළු ගායක ගායිකාවන් රැසක් ගායනින් දායක වී සිටිති. ටීම් ජයරත්න මහතා සහ මාලිනී ජයරත්න මහත්මිය සංයුක්ත තැටිය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිළිගැන්වූහ. බෞද්ධ මාධ්‍යාලය සෑම මාසකම දෙවන ඉරිදා දිනේදී පවත්වනු ලබන මාසික භාවනා වැඩසටහන එළඹෙන නවවන ඉරිදා දිනේදී දෙල්කොඩ නාරංවල ශ්‍රී සම්බෝධි ගුණරත්න සදහම් සෙවණේදී පැවැත්වීමට නියමිතයි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශයේ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටුව ඔස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.